ආයුබෝවන් මම ජ්‍යොතිර්වේදී කේ ඒ සරච්චන්ද්‍ර අද ක්‍රිස්තුවර්ෂ 2023 මාර්තු 30 වෙනි බ්‍රහස්පතින්දා ඉර උදාව උදේ 6:11ට ඉර බැසීම සවස 6:20ට රාහු කාලය දවල් 1:41 සිට හවස 3:20 දක්වාය. සුබ දිශාව උතුර මරුසිටන දිශාව දකුණ. දවසේ වර්ණය කහ පැහැයි. මේෂ ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා සඳු සමග තුන්වැන්නේද දිනාධිපති ගුරු බලවත්ව දොළොස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක් යහපත් වේ. පිටස්සන සිටින අයගේ උදව්වක් හෝ උපකාරයක් ලැබීමට හැකි. විශේෂයෙන්ම විදේශගතව සිටින අයගෙන් ඊමට ඉඩකඩ ඇත. එසේ නැති වුවත් වෙනත් පිටස්තරයකින් හෝ කිසියම් ආකාරයක උදව්වක් ලැබීමේ හැකියාවක් පවතී. මූලික අධ්‍යාපනයේ ධර්මක බාධා පැවතියත් උසස් අධ්‍යාපනයේ තරමක් යහපත් වේ. රැකියා කටයුතුවලදී තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරන අතර ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙත් නම් රැකියාවක් ලැබීමට පවා ඉඩකඩ ලැබේ. රැකියාවට අමතරව වෙනත් ක්‍රම හරහාද මුදල් ලැබීමේ ඉඩකඩ පවතී. ව්‍යාපාරිකයින්ටද ඒ නිසා තරමක වාසිදායක තත්ත්වයක් පවතිනු ඇත. පිටරටවල වාසය කරන පිටරටවල පදිංචි අයද අද දිනේ තරමක් යහපත්. කුසඹ ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයා දොළොස්වැන්නේද දිනාධිපති ගුරු 11වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට යම් යම් බාධා ඇතිවිය හැකිය. නමුත් අද දිනේ ව්‍යාපාරිකයින්ට නම් ඉතාමත් යහපත්ය. රැකියාවල නිරත වූවන්ටද යහපත් දිනයකි. ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා එදෙන අද දිනේ විශේෂයෙන්ම මූලික අධ්‍යාපන කටයුතු වලට බාධා එදී. නමුත් උසස් අධ්‍යාපනයට හෝ දුරබැහැර අධ්‍යාපනයට යහපත්ය. ශරීර සෞඛ්‍ය දුර්වල වූවයිට තරමක් පීඩා ඇති කළ හැකි අතර චිත්තවුල් චිත්තීද පීඩාදිය බොහෝ දුරට ඇතිවිය හැකිය. මිතුරු ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපති ගුරු සමග දහවැන්නේ ගමන් කිරීම තරමක යහපත්ක් වේකි. නමුත් ලග්නයේ ගමන් කරන කුජ ග්‍රහයා නිසා ශරීර සෞඛ්‍ය දුර්වලතා සතුරු කරදර ආදී ඇතිවේ. යම්කිසි සතුරු කරදරයක් නිසා තමාගේ සිත බොහෝ දුරට කම්පණයට පත්වීමට ඉඩකඩක් පවතී. මූලික අධ්‍යාපනයේ තරමක යහපත් පවතින අද උසස් අධ්‍යාපනයේද තරමක ඉඩකඩක් ලැබේ. රැකියාවලටද යහපත්ක් වේකි. නමුත් ව්‍යාපාරිකයින්ට අද ඊතරම්ම සුබදායක දිනයක් නොවේ. කටක ලග්නය ලග්නාධිපති සඳු ග්‍රහයා දොළොස්වැන්නේද දිනාධිපති ගුරු නවවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ගමන් බිමන් නිසා වාසිය ඇතිවිය හැක. පිටස්සර සිටින අයගේ උදව් උපකාරද ලැබේ. එසේම නීතිමය ප්‍රශ්න වැනි ගැටලුවලටද මුහුණ දෙන්නට සිදුවිය හැක. මූලික අධ්‍යාපනයේ තර්මක යහපත් තත්ත්වයක් පවතින අද දිනේ උසස් අධ්‍යාපනයේ තර්මක ගුණට සාර්ථක කරයි. රැකියා කටයුතුවලදී යම් යම් වෙනස් වීම ඇතිවීමේ ඉඩකඩ පවතී. විශේෂයෙන්ම රැකියාවේ ස්වභාවය හෝ ස්ථානයේ වෙනස් වීමට ඉඩකඩ ඇත. ගෙදර දොරේ වැඩ කටයුතු වලට අද ඊතරම්ම සුබදායක නැත. සිංහ ලග්නය ලග්නාධිපති රවි ග්‍රහයා දිනාධිපති ගුරු සමග අටවැන්නේ ගමන් කිරීම ඊතරම්ම යහපත් නොවේ. තර්මක ගුණට වැය වීම ඇතිවිය හැකි අතර නීතිමය ප්‍රශ්න වැනි ගැටලුවලටද මුහුණ දෙන්නට සිදුවේ. තමාසත් දේවල් අන් අයට හිමිවන තත්ත්වයක් අද දිනේ ඇති කරවයි. විශේෂයෙන්ම නෑදෑ මිතුරන් නිසාද එවැනි තත්ත්වයකට පත්විය හැක. මූලික අධ්‍යාපනයේ තර්මක බාධා පවතින අද උසස් අධ්‍යාපනයේද ඊතරම්ම සාර්ථක නොවන අතර ගමන් බිමන් වැඩි වියහියදම් අධික දිනයක් කරනු ඇත. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපති ගුරු සමග හත්වැන්නේ ගමන් කිරීම ඊතරම්ම යහපත් තත්ත්වයක් නොවේ. තම අරමුණු වලට බාධා ඇති විශේෂයෙන්ම සමාජයේ කටයුතු වලට යෑමෙන්ද එවැනි ගැටලුවට ලක්විය හැක. බොහෝ විට පිරිසක් හා එකතු වී කරන වැඩවලට උද්ඝෝෂණ වලට අද දිනේ ඊතරම්ම සුබදායක නැත. මූලික අධ්‍යාපන අංශවල තරමක යහපත් තත්ත්වයක් දැකිය හැකිවත් උසස් අධ්‍යාපනයේ ඊතරම්ම යහපත් නොවේ. රැකියා ස්ථානයේද යම් යම් ගැටලු පවතින බවක් පෙනෙන අතර ආදායම් උපයා ගැනීමේ හැකියාව වෙනදාට වඩා වැඩියෙන් පවතී. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයා රාහු සමග හත්වැන්නේද දිනාධිපති ගුරු ඉතා බලවත්ව තමාගේම රාශියක් වූ හයවැන්නේද ගමන් කිරීමෙන් තමාට එරෙහිවන බාධක අභියෝග ජයගැනීමේ හැකියාව පවතී. නමුත් සමාජ කටයුතුවලදී තර්මක ගැටලු ඇතිවේ. විරුද්ධ ලිංගිකයින් නිසා අපහසුතාවයකට පත්වීමේ ඉඩකඩක් පවතී. මූලික අධ්‍යාපනයේ තර්මක් යහපත් ඒත් උසස් අධ්‍යාපනයේ තර්මක බාධක ඇති කරන අතර රැකියා කටයුතුවලදී නව ප්‍රබෝධයකට ලක්වේ. රැකියාව බලාපොරොත්තු වූකුට නම් රැකියාවක් ලැබීමට පවා ඉඩකඩ ලැබෙන අතර තිබෙන රැකියාවේ යම් දියුණුවක් සැලකිය යුතු මට්ටමකින් ඇති කරවයි. ආදායම් උපයන අයට අද ඊතරම්ම සුබදායක නොවේ. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා අටවැන්නේද දිනාධිපති ගුරු පස්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තත්ත්වය උසස් කරගත හැකි බලයක් පවතී. ශාස්ත්‍රීය දේවල් ඉගෙනීමට උසස් අය ඇසුරට ඉඩකඩ ලැබෙන අද දිනේ විශේෂයෙන්ම ගුරුහරුකම් ලැබීමේ ඉඩකඩක් ද පවතී. මූලික අධ්‍යාපන අංශයට ඉතාමත් යහපත් අද උසස් අධ්‍යාපනයේද සාර්ථක කරයි. තර්මක වාසනාවන්ත දිනයක් වන අතර රැකියා කටයුතු වලද යම් ප්‍රබෝධමත් ගතියක් ඇතිවිය හැකි. ව්‍යාපාරිකයින්ටද ලාභ උපයා ගැනීමේ හැකියාව බොහෝ දුරට පවතී. ධනු ලග්නය ලග්නාධිපති ගුරු ග්‍රහයා දිනාධිපති ආදවි හතරවැන්නේ ගමන් කිරීම තර්මක යහපත්ක් වේ. තමාගේ නිවසේ අලුත් වැඩියාවක් හෝ වෙනසක් ඇති කිරීමට සිතන දිනයක් වන අතර ඒ සඳහා
ක්‍රියාකාරීව දායක වීමට දිනකට ලැබේ. තමාට අන් අයගේ සහයෝගයේ බොහෝ දුරට ඒ සඳහා ලැබෙන තත්ත්වයක්ද පවතී. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට සහ ධර්මක බාධා ඇති කරන අද දිනේ උසස් අධ්‍යාපනයේද එවැනිම බාධා එල්ල කරයි. රැකියා කටයුතුවලදී අන් අයගේ සහයෝගය ලැබුණත් තමාට විරුද්ධවාදිකම් ඇතිවිය හැක. ව්‍යාපාරිකයින්ට අද එතරම්ම සුබදායක නොවේ. මකර ලග්නය. ලග්නාධිපති සෙන්සුරු ගහයා දෙවැන්නේද දිනාධිපති ගුරු තුන්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ඔබගේ ගෞරවය කීර්තිය වැඩි කරගත හැකි තත්ත්වයක් පවතී. නිර්මාණශීලී සහජ හැකියාවන් ඉස්මතු කරන දිනේකි. තමාගේ පවුල පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරන අතර කිසියම් දෙයක් ධනයක් උපයා තැන්පත් කර ගැනීමට පවා ඉඩකඩ ලැබේ. ඉගෙනීමේ අංශවලට තරමක බාධා පවතින අද දිනේ රැකියා කටයුතුවලට යම් යම් ගැටලු පවතී. ආදායම් උපයන අයට ආදායම් උපයා ගැනීමට යෑමේදී යම් යම් ප්‍රශ්නවලට ලක්වීමේ ඉඩකඩක් පවතී. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරු ගහයා ලග්නයේද දිනාධිපති ගුරු දෙවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක සාර්ථක දිනේකි. තමාගේ බලාපොරොත්තු අරමුණු සාර්ථක වන අතර තමාගේ පවුලේ දියුණුව වෙනුවෙන්ද වැඩි වෙහෙසක් දරන්න සිදුවනු ඇත. ඉගෙනීමේ අංශවලට ඉතාමත් යහපත් විශේෂයෙන්ම මූලික අධ්‍යාපන කටයුතු සාර්ථක කරන අතර උසස් අධ්‍යාපනයේද සාර්ථක වේ. විශේෂයෙන්ම දුරස්සව හෝ පිටරට අධ්‍යාපනය හදාරන්නන්ට වැඩි වාසියක් ඇත් කරවයි. රැකියා කටයුතු වල යම් යම් ගැටලු පැවතිය හැකි අතර ආදායම් උපයන අයට ආදායම් උපයා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරවයි. මීන ලග්නය. ලග්නාධිපති ගුරු ගහයා ලග්නයේ දිනාධිපති ආරවි ගමන් කිරීම පරමත් යහපත්ක් වේගි. නමුත් ලග්නයේ ගමන් කරන හයාධිපති රවි නිසා සතුරු කරදර වැනි බාධකද ශරීර සෞඛ්‍ය දුර්වලතාද ඇතිවිය හැක. විරුද්ධවාදිකම් ඇතිවීමටද බොහෝ දුරට ඉඩකඩ ඇති කරත් තමාට ඒ සියලු දේවල් මර්ධනය කර ගැනීමේ හැකියාවක්ද පවතී. මූලික අධ්‍යාපනයට ධර්මක බාධා යෙදෙන අද උසස් අධ්‍යාපනයේ පවා ඊතරම්ම සාර්ථක නොකරයි. නමුත් තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට කුමන හෝ අන්දමකින් ක්‍රියා කරන තත්ත්වයක් දැකිය හැකි. ගෙදර සිට තම කටයුතු මෙහෙවන්නට බොහෝ දුරට ඉඩකඩ ලැබෙන දිනකි.